විනාස දැන්න පුංචි කාරණයක් සිහිපත් කිරීමෙන්, ගාථා පාඨයක් ශ්‍රවණය කිරීමෙන්, බණ පදයක් ඇසීමෙන් රහත් ඵලයට පත්වෙච්ච රහතන් වහන්සේලා හිටියා, ආර්යයන් වහන්සේලා හිටියා. අපේ ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් ඵලයට පත්වීමට භාවනාව කියන කාරණය අත්‍යවශ්‍යමද? භාවනාව අත්‍යවශ්‍යයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඉරමිනිය ගොතාගෙන පෑගනම් භාවනා කරන්න ඕනේ කියලා. භාවනාව කියන්නේ විදර්ශනාව, විනිවිද දැකීම, වෙන දෙයක් නෙමෙයි. අර සතරේද්දිපාදවල බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඡන්දය, වීරය, චිත්තය, විමර්ශනාව කියලා. ඡන්දය කියන්නේ මොකද්ද? කුසලයේ කෙරේ තියෙනා වූ කැමැත්ත. වීරය කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම කෙරේ තියෙනා වූ වීරය. අදිෂ්ඨානය කියන්නේ මොකද්ද? මම මේ ජීවිතයේ අප්‍රමාදී භාවයට පත්වෙනවා කියන අදිෂ්ඨානය. විමර්ශනාව කියන්නේ මොකක්ද? මේ සියලුම දේවල් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා විදර්ශනාවෙන් දැකීම. දැන් කුසලයේ තුල කොච්චර ශක්තිමත් වුණත් ඒක නිත්‍ය දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. ඔබ කොච්චර වීරය තුල ශක්තිමත් වුණත් ඒ වීරය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. ඔබ කොච්චර අදිෂ්ඨානයක් ඇති කරගත්තත් මං අප්‍රවාදී වෙනවා කියලා ඒ අදිෂ්ඨානය නිත්‍ය දෙයක්ද? අන්නේ තුනම විදර්ශනාවෙන් දකින තැන අන්න විමර්ශා. දැන් ඕක දකින්න මං එරමිනිය ගොතාගෙන හිටියද? නැහැ. ඒතර භාවනාව කරන්න අත්‍යවශ්‍යයි. භාවනාව කියන්නේ විනිවිද දැකීම, විදර්ශනාවෙන් දැකීම. ඒක එරමිනිය ගොතාගෙන කළත්, වාඩි වෙලා කළත්, හාන්සි වෙලා කළත් සතර ඉරියව්වෙන්ම කෙනෙකුට ධර්මාබෝධය කරා යන්න පුළුවන්. එච්චරයි. බුදුරජාණන් වහන්සේ එරමිනිය ගොතාගෙන ඉන්න ඉරියව්වෙන් විතරක් ධර්මාබෝධය කරා යන්න පුළුවන් කියලා නැහැනේ. සතර ඉරියව්වෙන් යන්න පුළුවන්. ආනන්ද මහෝත්තම ආනන් වහන්සේ ඉරියව් හතරින්ම බැහැර වෙලා අර ඉරියව් දෙකක් මැද්දේ අතර තියෙන තැනින් උතුම් රහත් ඵලයට පත් වුණා. ඒ නිසා ඉරියව්ව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. විදර්ශනා ඉරියව්වත් විදර්ශනාවෙන් දකින්න ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේට සතර ඉරියව්වෙන්ම උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණේ ඒ ඉරියව්වත් නිත්‍ය වශයෙන් සතර ඉරියව් නිත්‍ය වශයෙන් ගත්ත නිසායි. ඒ නිසා ඉරියව් හතරේදී උන්වහන්සේට උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණා. ඒ ඉරියව් හතරෙන් බැහැර අර ඉඳගෙන ඉන්න ඉරියව්වත් නින්දට යන ඉරියව්වත් අතරේදී අන්න උන්වහන්සේට ඉරියව් කෙරේ තෘෂ්ණාව අතහැරෙනවා, උතුම් රහත් ඵලයේ සාක්ෂාත් වෙනවා. ඒ නිසා නෝනා භාවනා කිරීමේදී අනිවාර්යයෙන්ම ඉරමිනිය ගොතාගෙන භාවනා කරන්නම ඕනේ කියන කාරණේ නෙමේ මං කියන්නේ. එහෙම කරන්න ඕනේ කළොත් හොඳයි, නමුත් නුවණින් මෙනෙහි කිරීමයි වැදගත්. ඔබ ඉරමිනිය ගොතාගෙන භාවනා කළා නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම් ඉරමිනිය ගොතාගෙන භාවනා කරපු අය නෝනා භාවනාව නිසා ගස්වල සිවිදිවි නසාගත් අවස්ථා තියෙනවා. ඉරමිනිය ගොතාගෙන භාවනා කරපු අය අන්තවාදීව භාවනාවට ගිහිල්ලා වසබීලා ජීවිතේ නැති කරගත් අවස්ථා තියෙනවා. ඉරමිනිය ගොතාගෙන භාවනා කරපු අය මේ මොහොතේ අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන අවස්ථා තියෙනවා. ඒ නිසා භාවනාව කියන කාරණේදී ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මොකද්ද මෙනෙහි කරන්න ඕනේ? මෙයයි දුක. මෙයයි දුකට හේතුව. මෙයයි දුක නැති වෙන්න නම් තෘෂ්ණාව නැති වෙන්න ඕනේ කියන කාරණේ. මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. මේ දුකත්, මේ තෘෂ්ණාවත්, මේ තෘෂ්ණාවෙන් මිදෙන මාර්ගයත් අනිත්‍ය වූ සංස්කාරයෝ කියලා දකින්න ඕනේ. කවදාහරි දවසක මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයේ මාව මේ භවගමණයෙන් එතරට දැම්මත් ඒ එතරට දාන මොහොතේ අපි ආරෂ්ඨාංගික මාර්ගයේ කර තියාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ආරෂ්ඨාංගික මාර්ගයේ කර තියාගෙන යන්න එපා කියලා. ඒ ආරෂ්ඨාංගික මාර්ගයත් අපි අතහැරලයි අපි භවයෙන් නිරෝධ වෙලා යන්නේ. ඒ නිසා නෝනා මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ නුවණින් දකින තැන ඉරමිනිය ගොතාගෙන හිටියාද, ඉඳගෙන හිටියාද, නිදාගෙන හිටියාද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. අපේ ස්වාමින් වහන්සේ බුදුගුණ භවනාව වැඩීම තුළින්, ඒ වගේම මෛත්‍රී භවනාව වැඩීම තුළින් නිවන කරා යාමට පුද්ගලයෙකුට හැකිවන්නේ නැද්ද? නෑ නෑ නෑ, බුදුගුණ භවනාව තුළින්, මෛත්‍රී භවනාව තුළින් නිවන කරා යන්න බෑ කියලා කියනවා නම් කරණීය මෙත්ත සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, ධර්ම රත්නයේ ගුණයන්, සංඝ රත්නයේ ගුණයන් තුළින් නිවන් මාර්ගයට යන්න බෑ කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ධර්මයේ ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා නිරේතුරුවම බුදුගුණ භවනාව, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ගුණයන් භාවනා කිරීම තුළින් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩමින් ඒ බුද්ධානුස්සතිය, සතිය, ධම්මානුසතිය, සංඝානුසතිය විදර්ශනා නුවණින් දකින්න ඕන. ඒක තමයි නිවන් මාර්ගය. ඒතොර බුදුගුණ භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ නිත්‍ය භාවයෙන් අරගෙන, බුදුරජාණන් වහන්සේගේ ඉතිපිසෝ භගවා අරහන් ගුණයන් නිත්‍ය භාවයෙන් අරගෙන භාවනා කරනවා නම් නිවන් මාර්ගයට යන්න බෑ. ඒක හරි. එයා බුදුගුණ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව, ගරුත්වය ඇති කරගනිමින් ඒ බුදුගුණේනුත් අනිත්‍යයි කියලා දකින තැන අන්න ආර්ය බුද්ධානුසතිය බවට පත් වෙනවා. එයා මෛත්‍රිය වඩමින්, මෛත්‍රී ආනිසංස 11 ජීවිතයට එකතු කරගනිමින් ඒ මෛත්‍රී ආනිසංසත් අනිත්‍යයි කියලා දැකින තැන අන්න මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට යාපත් කරගත්තා. අන්න නිවන් මාර්ගය. ඒ නිසා බුදුගුණ භාවනාවෙන්, බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන් නිවන් අවබෝධ කරන්න බෑ කියනවනම්
ඒක සාධාරණ නැහැ. එනිසා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය විදර්ශනානුවණින් දැක්කතන අන්න නිවන් මාර්ගය. මෛත්‍රිය විදර්ශනානුවණින් දැක්කතන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරගත්තතන අන කරණීය මෙත්ත සූත්‍රය වගේ වස් තුන් මාසෙන් පස්සේ අර සියලුම ස්වාමින් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගෙන. එනිසා බුද්ධානුස්සතියෙන් මෛත්‍රියෙන් නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න බැහැ කියලා කියනවනම් ඒක ධර්මානුකූල නැහැ. බුද්ධානුස්සතිය නිවන් මාර්ගයට යොමු කරගන්න ඕනේ. මෛත්‍රිය නිවන් මාර්ගයට යොමු කරගන්න. එතනයි ප්‍රශ්නේ. ඉතින් එතෙන්දි කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍ය වෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල වුණොත් ප්‍රශ්නේ බරපතලයි. එතරේ කල්යාණ මිත්‍රාශ්‍රයේදී මම නම් කවදාක්වත් බුදුරජාණන් වහන්සේමයි මම්මගේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත්තා. අපේ ස්වාමීන් වහන්සේ මට සමාවන්න, ආර්යයන් වහන්සේ කෙනෙක් තමන්ගේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත යුතුයයි සමහර අවස්ථාවලදී ධර්ම දේශනාවලදී අපේ ස්වාමීන් වහන්සේලා අපට දේශනා කරනවා. ඒ ගැනත් අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. නෝනා, මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද ඒක වුණොත් සමාජයේ ආර්යයන් වහන්සේලා හොයන්න කියලා නැති පැටලිල්ලක පැටලෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි කල්යාණ මිත්‍රයා හැටියට දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්, ඒ උතුම් ධර්ම රත්නයේ නිවැරදිව දේශනා කරන ආර්යයන් වහන්සේලාත් තමයි. ඒක තමයි කල්යාණ මිත්‍රය හැටියට දකින්න. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයන් හැටියට ආර්යයන් වහන්සේලා හොයාගෙන යන්න කිව්වොත් තව තව ප්‍රශ්න බරපතල අර්බුදයක් කරයි යන්නේ. ඒ නිසා නිරේතුරුවම මගේ මාර්ගය උනේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සාස්තුන් වහන්සේ උනේ ලෝතුරා බුදුරයන් වහන්සේ. වෙන දෙයක් අපිට අවශ්‍ය උනේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේමයි ගුරුවරයා කරගන්න, ධර්ම රත්නයමයි ගුරුවරයා කරගන්නේ කියලායි මම කියන්නේ. මොකද මම කවදාක්වත් ගුරුවරයෙක් වෙන්නේ නැහැ. මම කවදාකවත් ගුරුවරයෙක් වෙන්නේ නැහැ කියන්නේ මොකද මං අනවශ්‍ය පූර්වාදර්ශයක් සමාජයට දෙන්න යන්නේ නැහැ. මොකද මගේ ගුරුවරයා වුණේ බුදුරජාණන් වහන්සේමයි, ධර්මරත්නයයි, සංඝරත්නයයි. ඔබලාගේ ගුරුවරයා විය යුත්තේ ඔය තුන් සරණමයි කියන තැනයි මම ලෝකයා කියන්නේ. තේන්න. මොකද මම ආපු මාර්ගය ඒකයි.